තව ප්‍රශ්න නියම වූ මරණ දඬුවමකින් එල්ලා මරණ අයෙකුගේ ප්‍රාණ ඝාතයේ කර්මත්වයේ ඇත්තේ මළු කාර්යයට අලු ගෝසුවා හා ජේලවරුන්ට විය හැකද ඔවුන්ට ප්‍රාණඝාත අකුසලයක් සිදුවේ. ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමේදී මැරීම, මැරවීම, මරණකයාට අනුබල දීම, මැරීම වර්ණා කිරීම කියන මෙන්න මේ සියල්ලටම අහුනහම ඒ අනුකූල ප්‍රාණඝාත පාප කර්මයක් සිදුවේ. මැරීම, මැරවීම, මරණ්ණා වූයි අනුබල දීම, මැරීම වර්ණා කිරීම. මෙන්න මේ කියන කාරණා හතරව මුල් කරගෙන. ඔය කියන්නා වූ ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන්. මැරීම මුල් කරගෙන යොදයි. සත්ත්ව හිංසාව කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම මුල් කරගෙන. සත්ත්ව හිංසාව පිළිබඳ යම් පාපයක් ඇති ඒකයි. දැයි මෙතන මේ ආකාරයට එහෙම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේ. කාරණා හතරකින් හතරකට දාන්න වෙලා නැහැ. මරණ දඬුවමක් මුල් කරගෙන එල්ලා වර්ණ අයකුද. එතකොට දැන් නඩුකාරතුමා මොකද කරන්නේ? මොහු මරන්න කියයි දැන් අන්දරීමක් කළා. මරවන්න යැහැද්දී. මැරීමේ මුළු අයිතිවාසිකම තියෙන නඩුකාරයාගේ වචනේ. එල්ලා මරන්න නියම කළොත් නඩු කාර්යය එල්ලා මරන්නේ නැහැ. එහෙනම් යාම කිව්වද? මැරවි. ඒ සඳහා අරගෙන යන අය ඉන්නවා. ඒගොල්ලෝ මරන්නේ නැහැ. ඒක අලු ගෝසුව කරන්නේ මරන්නේ. අරය යන්නේ මැරීමට අනුබල දෙයි. යුරි සභාවක් එකල ඒකමතිය තීරණයක් දෙනවා. ඒගොල්ලෝ මරන්නේත් නැහැ. අරගෙන ගියෙත් නැහැ. අනුබල දුන්නේත් නැහැ. හැබැයි එක දෙයක් කළා. මොහු වර්ණයට සූසුයි කියලා වර්ණා කළා. දැන් මැරීම වර්ණා කිරීම නිසා ප්‍රාණඝාත පාපයේ යෝනි සභාව. මැරවීම පිළිබඳ ප්‍රාණඝාත පාපයේ නළු කාර්යය. අරන් යන අයට මැරින්න අනුබල දීමේ පාපයේ අරගෙන යන අය. මැරීමේ පාපයේ අලුගෝසුර. දැන් හතරකක් ගියම එක තියෙන ප්‍රාණඝාතය. ඔය කියන කාරණා හතරෙන් එකකින් අයින් කරලා ප්‍රාණඝාතය කරන්නට සම්බන්ධයි. මෙන්න මේ නිසා මේ කියන හතර කොටස ඔය හතර ආකාරයක අහුවිලා ප්‍රාණඝාතයක. මැරීම, මැරවීම, මරණයට අනුබල දීම, ඒක වර්ණා කිරීම. ඉතින් ඒ නිසා මේකෙන් එක්කෙනෙකුට පාපය දාලා අනික් කෙනෙකුට පණලයන් දෙයක් නෙවෙයි. ඔය හතරක් මුල් කරගෙන තමයි ප්‍රාණඝාතය කරන්න මග හැදී. මාළු වලන්න යන මිනිස්සු මොනද? දැන් මාළු වලන මනුස්සයා තමයි මාළු මරන්නේ. මෙරි. අර යාත්‍රාවේ මෛත්‍රිකාරය ගිහිලා බලාගෙන වරින්න. උගලට මිත්‍ර දෙනවා. එයා මරවන පාපය දාගුවේ. මෙරි මෙරවි. උන් යන්නේ නැති කට්ටිය අවශ්‍ය කරලා බණු උතුහා පෙළලා දෙනවා ඔක්කොම කරලා දෙනවා. අනුබල දී. ඕක හොඳයි කියලා වර්ණනා කරලා ලෝකෙ සම්මත කරන්න ගියොත් ඒක වර්ණනා කිරීම. ඒ ඔක්කොම පිටි වෙලා සම්පින්දෙලා තමයි අර ප්‍රාණඝාතන සත්වඝාතනෙ සිද්ධ කරන්නේ. ඒකට අහු වෙනකොට චේතනාව හා සම්බන්ධයි. චේතනාව යම් තා සම්බන්ධද ඒ තාකල් ප්‍රාණඝාත පාපයට සම්බන්ධ කරලා බලන්න. පැත්තක ඉන්න මිනිහෙක් මරණින් හැන්නා මරවණින් හැන්නා ඒ වැඩිට අනුබලුන්ින් හැන්නා ඒක අහක එකින් වර්ණාසලෙත් නැත්නම්. ඔහු ඒකට අහු වෙන්නේ නැහැ. චේතනා සම්බන්ධ නැහැ. ඒක ක්‍රියා සම්බන්ධයි පේනවා කියලා බලන්න. ගොල කලින් දනි අරු මරාගෙන ඉන්නේ. එහෙම අනුබලයක් දෙන්න හද. අනුබලය කියන්නේ ඒකට අවශ්‍ය කරන්න ආව හිතෙන් කායෙන් වදනේ ඒ වැඩේ කිරීමට අවශ්‍ය කරන දේ සපයා දීම කිරීම අනුබලය වේ. හතර පාපයක් කරලා සකස් වෙරෙද්දී වෙනද පොල්ල කියලා දෙන්න. මරණ වෙලාවේ වරවන වෙලාවේ අනුබල දෙන වෙලාවේ වර්ණා කරන වෙලාවේදී ඒකට සම්බන්ධ කිරීම සම්බන්ධෙද නැහැ. හැබැයි එයා එකක් දකි. ඔය හතර කොටසක් එකතු වෙලා ආයතනගත අසාධාරණව හදලා ගොඩ ගහපු එක තමයි මේ මාංශය. එයා ඒක දකි. ඒක මම සම්බන්ධ නැහැ.
නමුත් හදලා තියෙන අසාධාරණ මාස. පිරිසක් එක්ක ලැබිත වෙලා අසාධාරණ විදිහට කරපු වැඩ පිළිලකින් හදාව ප්‍රතිඵලය තමයි මේ මස්ති. මේ මාළු. අසාධාරණ දෙයක් කරන් ජීවත් වෙන එක මහවැන්නෙකුට දුසු නෑ. එහෙනම් මම එයා සුදු නැතුව මම ඉලෙවි හැටි ජීවත් වෙන. ඒකිය කරාම එයාගේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. යන බෞපස්යෙන් ඉනවා කියවට හරියන්නේ නැහැ. මෙරීමේ මෙරීමේ අනුබල දීමේ වර්ණා කිරීමේ චේතනාව හා සම්බන්ධ පෞද්ගලික කරගත්තායි. හැබැයි අසාධාරණ දෙයක් දැන අසාධාරණ දෙයක් මුක්ති දීමේ යම් කිසි ආකාරයක අඩුවක් තියෙනවා. ඒක මුක්ති වෙන ඒ සඳහා පරිහරණය කරනවා. මේ බෞද්ධයේ කැමිලීම අවිද්‍යයෙන් අසාධාරණයෙන් ගොඩනගාගත්ත දෙයකින් ජීවත් වීමේ හැමතරම් ගලකින් උත්සාහ කරනවා. නොගැලපෙන්නේ නැහැ. ඒකයි කරන්නේ. එහෙම නැතුව අපි කියන්නේ කිව්ව තරවට සම්බන්ධ වෙන පහ අපිටත් එනවා හැම කියා ක්‍රියාවාදියා ගොඩනැගිලා ධර්මයට විරුද්ධ දෙයක් කතා කරලා ධර්මය අධර්මයේ කිරීමේ ලොකු පාපයකට අහු වෙනා ඊට වඩා පාපය. අර මරාගත් හතු මරාගත් පාපයට අහු වෙයි. ධර්මය අධර්මයේ කෙරෙව මහා පාපයට අහු වෙනවා අර දෘෂ්ටිගත පුද්ගලයා. ඉතින් හරි බය නැකයි. අපි නොදන්න දේවල් චේතනාව හා සම්බන්ධ නැතුව අපිට පව් වෙනවා කියලා කියන්නේ. ඒ කතාවට අපි ගන්න ඕනේ. නමුත් අපි ඒකෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවිද්‍යයෙන් අසාධාරණින් ගොඩනගාපු දෙයක් එතන තියෙනවා අපි දාන්න. බෞද්ධයේ කැටියෙදි ඒකේ ජීවත් වීමෙන් වලකින්නේ බොහෝ වටිනවා. ඒකයි අපි කරගත්තේ.